අපිට ඕන දේ ඡන්දපත්‍රිකාව සකස් කරන්න බෑ. ජාත්‍යන්තර සම්බන්ධ පැහැදිලිව තියෙන ඡන්දපත්‍රිකාව කොහොමද තියෙන්න ඕනේ කියන එක. ඒ වගේම ඡන්දේ ලකුණු කරන ආකාරය. ඡන්දේ ලකුණු කරන්න තියෙන ඇත්තටම ඡන්ද 1 කියන අරාබි ලක්ෂණයනොත් මනාප 2 සහ 3. අපේක්ෂකව 3 දෙනෙක් නම් ඉන්නේ ඡන්දදායකට අවස්ථාව තියෙනවා. 1 ඉලක්කමෙන් ඡන්දයත් 2කින් මනාපයත් ලකුණු කරන්න. අපේක්ෂකයන් 3කට වැඩි සංඛ්‍යාවක් ඉන්නවා නම් ඡන්දයකට අවස්ථාව තියෙනවා 1 ඉලක්කමෙන් ඡන්දයක් 2 සහ 3ෙන් මනාප ලකුණු කිරීමක් කරන්න. එතකොට මේක මේ දිගින් දිගටම ආපු දෙයක්. එතකොට ඒ වගේම අපි සෑම මැතිවරණයකදීම මේ මැතිවරණට අදාළව මුල් අවස්ථාවේ ඉඳන් ගණන් කිරීම අවසන් වෙනතෙක් අපි මනාප ගණන් කිරීමට අවශ්‍ය කරන සියලුම කටයුතු කරලා අවසන් කරලා තමයි තියෙන්නේ. කියන්නේ ඒ අවශ්‍ය මුලින්ම අපි plan කරනවා මේ මනාප ගණන් කිරීම අවසන් දක්වා. එතෙන්ට ඕන කරන කාඩ්බෝඩ් පෙට්ටිය පව මනාප ගණන් කරලා ඉවර කරන්න ඒ සියලුම දේවල් අපි සැපීමක් කරනවා. මොකද අපිට අපි සෑම වෙලාවකම අපිට ඡන්දදායකයා ඡන්ද දෙන්නේ කොහොමද කියලා අපිට හිතා ගන්න බෑ. මේක ඡන්දදායකයන් වෙනවා. නීතිය තියෙන විදිහට අපි මේ සියලුම අවශ්‍ය පහසුකම් සැලසීම කරලා තියෙනවා. මීට ඉහත තිබිච්ච සෑම මැතිවරණෙත් අපි මනාප ගණන් කිරීම දක්වා අවශ්‍ය කරන සියලුම පහසුකම් සකස් කරලා තියෙනවා. මේකෙදිත් එහෙම තමයි. එතන මේ දැන් බොහෝ වෙලාවට මේ ප්‍රශ්නාර්ථයක් වෙලා තියෙන්නේ අපිට ඡන්දේ ලකුණ කරලා පුරුදු කතරේ. මොකද අපි 47 ඉඳන්ම අපිට ඡන්දේ ලකුණ කරලා පුරුද්ද තියෙන්නේ කතර ලකුණ. එඳ බොහෝ දෙනෙක් මේ කතර ලකුණ පාවිච්චි කරනවා. හැබැයි පනතේ විදිහට ගත්තොත් තියෙන 1 2 3. ඒ නිසාම තමයි සෑම අවස්ථාවකදීම මැතිවරණයක් පැවැත්වෙනකොට 82 සිටම මොකද ඒ වෙලාවේ හිටිය 6 දෙනයි අද 39යි. 6ක් හිටියත් 3ට වැඩි හින්දා මනාප 3ක් තිබුණා. මෙම ඡන්දයයි මනාප දෙකක් 2 සහ 3 තිබුණා. එතකොට මේ අද දක්වාම අපි දැන් මේ පාර 39 මේ පාරත් එක අපේ ඡන්දදායකට මනාපයේ ඡන්දය සහ මනාප 2 සහ 3 ලකුණු කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් අපි දකිනවා බොහෝ වෙලාවට මේක මෙහෙම වුණාට අපේ අය පුරුද්ද තියෙන්නේ කතර ලකුණ පාවිච්චි කරලා. එතකොට ඒ නිසාම අපි සෑම මැතිවරණයකදීම මේ අරාබි ලක්කම් 1 සමානයි කතරේ. කියන්නේ කතරේ සහ 2ම අපි ඡන්දයේ විදිහට බාර ගන්නවා. කතරේ සහ 1 කියන දෙකම අපි ඡන්දයේ විදිහට බාර ගන්නවා. එතකොට දැන් මෙතෙක් කල් දිගටම වුණෙත් ඔහොම තමයි. හැම කවුන්ටර් එකක්ම ගත්තොත් එහෙම බොහෝ වෙලාවට කතරේ තමයි ලකුණු කරපු සංඛ්‍යාව. දැන් මෙතන ඇහුවොත් මම ඔයගොල්ලන්ගෙන් කී දෙනෙක් 1 2 ලකුණු කරාද කියලා. බා කී දෙනෙක් ලකුණු කරලාද කියන්නේ අතරම. මදනේ අපේ අසංගයිම අපි දෙන්නත් එක්ක ගියා දිස්ත්‍රික් ගන්නවක පොලිස් නිලධාරීන් දැනුවත් කරන්න. මදනේ අපිට හම්බුනේ නැහැ 5 දෙනෙක්වක් අර. ඉතින් මේ කියන්නේ මේ හිටි ඔක්කොම රැකියාවක් කරන වෘත්ති කියන්නේ. නමුත් බොහෝ පුරුද්දක් අපේ තියෙන කතරේ කියන එක. ඉතින් මේ කතරේ නිසා අපිට සිද්ධන හැමදෙසෙම අන්තිම මොහොතේදී මේ අනිවාර්යයෙන්ම තියන්න මේ උපදෙස් දෙන්න ප්‍රධාන ගණන්දීපේ නිලධාරීන්ට කතරේ ලකුණ ඡන්දයේ විදිහට ගන්න. කියන්නේ 1 සමානයි කතරේ. එතනින් එහාට වෙන කිසිම සලකුණක් අපි භාවිතා කරන්නේ නැහැ, පාවිච්චි කරන්නේ නැහැ බලංගු ඡන්දයක් විදිහට. එතකොට දැන් ඔය ගැටලුව තියෙන්නේ බොහෝ වෙලාවට මේ සමාජයේ තියෙන මතවාදය තුළ තමයි දැන් ඔය ප්‍රශ්නේ කතා කරන්නේ. මේ පාර අලුත් ක්‍රමයක් නේ, අලුත් ක්‍රමයක් නෙවෙයි. උගල බාන හැම ඡන්ද මධ්‍යස්ථානයකම ඡන්දේ ලකුණු කරන්නේ කොහොමද කියලා අපි නෝටිස් බෝඩ් වල දාලා තිනවා. යන කෙනෙකුට බලලා ලකුණු කරන්න පුළුවන් ඒ ආකාර. එකම දේ අපිට කැන්වසින් කරන්න බෑ කවුරුවක්වත් වෙන. අපි කරන්නේ මේ පනතේ තියෙන විදිහට ලකුණු කරන්නේ ඡන්දේ 1, මනාපයේ 2 සහ 3 කියලා කියන එක විතරයි. එතන සමාජයේ තියෙන මත අපිට අදාළ නැහැ. ඉතින් අපි සියලුම අපේ දැනුවත් කිරීමල්දී අපි කරන්නේ. හැබැයි ඒකට දේශපාලන පක්ෂවලට බලුවා. දේශපාලන පක්ෂවලට බලුවා ඔවුන්ගේ අනුගාමිකයන්ට, ඔවුන්ගේ පාක්ෂිකයන්ට තමන් ඡන්දේ සලකන කොහොමද කියන්නේ. නමුත් අපිට කියන්න තියෙන්නේ පනතේ දිනදී විතරයි. අපි හැමතිස්සම කියන්නේ එකයි 1 2 3. ඒක දැයි තියෙන්නේ මතයක් කියන්නේ ගොඩකට මේ අලුත් ක්‍රමයක් නෙවෙයි. අප පහුගිය මැතිවරණ 7 දීම කරේ 8 දීම ওই ටිකම තමයි. කිසි වෙනසක් වෙලා නැහැ ඒ ආකාරයෙන්ම තමයි. දැන් ඕගොල්ලෝ ගත්තත් ඕගොල්ලෝ මෙතන බැලුවොත් ඕගොල්ලොත් ලකුණු කරලා තියෙන්නේ කතරේ වෙන්න පුළුවන් බහුතරය. එහෙම නැත්නම් 1 වෙන්න පුළුවන්. ඒතර අනිත් එක මනාප ගණන් කිරීම සම්බන්ධයෙන් ගත්තොත් බොහෝයන්ගේ මතයක් තියෙනවා මේ දෙවෙනි මනාපය ගණන් කරලා තුන්වෙනිම. එහෙම නැහැ. අපේ දිනේ මනාප ගණන් කිරීම. යම්කිසි ආකාරයක පළමු වටෙන් 50% එක ඡන්දයක් ආවේ නැත්නම් අපිට සිද්ධ වෙනවා මනාප ගණන් කරන්න. මනාප ගණන් කරද්දී මේ 2 කලින් ගණන් කළා 3 ගණන් කළා වෙන මෙහෙම දෙයක් නැහැ.
මේ දෙක සහ තුන කියන මනාප දෙකටම තියෙන එක හා සමාන වටිනාකමක් මනාප. හැබැයි එකම දේ යම් කිසි කෙනෙක් මේ දෙක සහ තුන කියන මනාප දෙකම තරඟේ ඉන්න අපේක්ෂාව දෙන්නට දතිබොත් අපිට දෙක කියන එක තමයි අරගන්න වෙන්නේ. ඒ දෙක කියන මනාපය අරගෙන දානවා ඒ අපේක්ෂකයාට. එතන මේ මනාප ගණන් කිරීමක් උනායින් පස්සේ ඒ අනිත් අපේක්ෂකයන්ගේ මනාපය තරඟේ ඉන්න අපේක්ෂකයන්ට වැටෙනකොට ඒක ඡන්දයක් බවට පත් වෙනවා. ඒ නිසා වළංගු ඡන්ද සංඛ්‍යාව කියලා කියන්නේ අන්තිමටම තරඟේ ඉන්න අපේක්ෂකව දෙන්නගේ සමස්ත ඡන්ද සංඛ්‍යාවේ එකතුව ඒකෙන් 50ට වඩා එකක් ගත්ත කෙනෙක් ජයග්‍රාහකයා වෙනවා. පැහැදිලි නේද ටික? කතිරේ සහ 1 2 3 කිව්වොත් වැරදි. වැරදි. කතිරේ ගහන 1 3 ගැහුවොත් කතිරේ සහ 2 3 කිව්වොත් එහෙම කතිරේ ගහන්න කෙනෙක් උනගට එක ලියන එකේ කිසි ගැටලුවක් නැහැ. ප්‍රතික්ෂේප වෙනවා. මොකද හේතුව අනිත් පැත්තෙන් පුළුවන් මේක හඳුනා ගැනීම. අපි මේ කතිරය හැර වෙනත් මේ දැන් සාමාන්‍ය මෙතන කතිරය මේ ඡන්දෙදි 1 2 3 හැර වෙනත් ඒවා පාවිච්චි ගන්න එපා කියන්නේ මේක හඳුනා ගැනීමේ ලක්ෂණයකට වෙන්න පුළුවන්. දැන් උදාහරණයක් කිව්වොත් ඔය රෝණ කිපිට කතිරය සහ 2 3 ගහන්න කියලා කිව්වොත් එහෙම අපි එකට සමානයි කතිරේ වුණාට ඡන්දෙට අපේ දෙක මේක පුළුවන් හඳුනා ගන්න. අපි කොත් අපේක්ෂකව හරි කවුරු කණ්ඩායම් දෙයක් එකතු වෙලා කිව්වොත් එහෙම හරි මට ඡන්දෙ ගහන ඔක්කොගේ මං කියන දෙවෙනි මනාපය ගහන්න ඔයාට තුන්වෙනි මනාපය ගහන තව එක්කෙනෙකුට. දැන් දෙවෙනි මනාපය ගහන්න කියන මට කතිරේ ගහන්න. මම මට කතිරේ ගහලා ඊට පස්සේ දෙවෙනි එකට කිව්වොත් ඉලක්කම් දෙක තුන දාන්න කියලා. දැන් යම් කිසි අවස්ථාවක මේක හඳුනා ගැනීමට පුළුවන් කමක් වෙනවා. ඒ කෙනේ ප්‍රොමෝට් කරන්න පුළුවන් එහෙමද? හැබැයි 1 2 3 ඕනේ ගොනේ ලියන්න පුළුවන්. ඒක පන්ති තියෙන එක. එහෙනම් අපි කිසිම වෙලාවක් ගන්නෙ නෑ. අනිත් එක එක කතිරයක් ගහලා එකටත් මනාපෙට කතිර දෙකක් ගහලා දෙවෙනි මනාපෙත් මනාප තුනක් ගහලා තුන්වෙනි මනාපෙත් ඒකත් අපි බාරගන්නේ නෑ. එකම කතිර විතරයි බාරගන්නේ. ඒක ගන්න ඡන්දයක් විදියට. කිසිම වෙලාවක කතිරෙන් මනාප ලකුණු කරන්න බෑ. ඒ කියන්නේ මනාප ලකුණු කරන් හිතනවා නම් 1 2 3 විතරම අනිවාර්යයෙන්ම 1 2 3 තමයි පාවිච්චි කරන්න වෙන්නේ. තනිය කෙනෙකුට නම් එක හරි කතිරේ හරි ගහන්න පුළුවන්. මේ පාර ප්‍රතික්ෂේප ඡන්ද ලක්ෂ ගණන් ඔය වගේ තියෙන්නේ නෑ. හැම පාරම දැන් මේ පළවෙනි පාර නෙවෙයිනේ. මේ හැම පාරම අපි ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් මේ සලකුණු කරන ඡන්දායක සංඛ්‍යාවක් ඉන්නවා. මං කියේ කද අපිට කියන්න බෑ ඔක මනාප ලකුණු ගන්න නැද්ද කියන එක. අපිට තියෙන අපි අවස්ථාව බැලට් পেපර් එක දීලා තියෙන එකේ අවස්ථාව තියෙනවා. ලකුණු කරොත් අපි ගණන් කරන්න ලෑස්ති. අපි ඒක කවදාත් කරන එක. ඒකට අපි ඕන්ලාක සූදානම්. ඒක පළවෙනි වෙන අපේක්ෂකෙක් ඉන්න දෙවෙනි වෙන අපේක්ෂකෙක් ඉන්න. දෙවෙනි වටේ වටේ මනාප කරන තරකට පස්සේ පළවෙනි වටේ පළවෙනි උනේ එක්කන ඒ වටේ දෙවෙනි උනොත් එහෙම. එළියේ ඇවිල්ලාද මෙතන මිසි ක්‍රයිසිස්. ඒ කියන්නේ සැබෑ දිනුම් කරුවා කොහොමද හරි. ඒ කියන්නේ ඕක දැන් බොහලාට අපි හැමෝටම තියෙන ප්‍රශ්නයක් තමයි. එහෙම වුණොත් මොකද වෙන්නේ කියන එක. නමුත් එකම දේ දැන් තමයි නීතිමය රාමුව තුල මේ කිව්ව ලෙජිටිමසි ගත්තොත් මේක හරි. මොකද හේතුව මේ මනාපය කියන එක ඡන්දයක් වෙනවනේ. මං කිව්වේ දැන් අර යගේ එක ඡන්ද. ඒ නිසා ඉතින් මේක මේ ක්‍රමවේදය තුල මේ ඉල්ලන අපේක්ෂකෝ සියල්ල දෙනත් ඡන්දේ පාක්ෂිකන සියලුම දෙනත් මේ රටේ තියෙන නීතියත් එක්කනේ යන්න වෙන්නේ. එතන මේ තියෙන මේක වෙන කොහෙන්වත් දාපු ගන්නේ මේ රටේ අනුග්‍රහස්ථායම දාලා ඊළඟට මේ පනතේම සම්මත කළා මේ ඉල්ලන සෑම දේශපාලන පක්ෂයක අපේක්ෂකම සහ අපි නොදන්න උන නීතිය ගැන ඡන්දදායකයොත් ඡන්දදායකයොත් අපි සාමාන්‍ය බාධකත් නීති නොදන්න නිදහස කාරණාවක් නේද? ඒක දැනගෙන ඉන්නේ. හරි. ඉතින් එකම දේ මේක ගැන දැනුවත් කරන එක හොරයි. මම කියන්නේ දැනුවත් කිරීම අපිට කියන්න පුළුවන් ව්‍යවස්ථාවේ තියෙන ආකාරය විතරයි. දැන් බොහෝ අය අපිට කියනවා මේක ප්‍රචාරය කරන්න කියන්න. අපි මෙර කල්නුත් කියපුවා අපි දැන්ටත් ඒක කරනවා. ඒ කරන්න පුළුවන් සීමාවු විතරයි. මේක ගැන විශේෂත්වයකින් අපිට කතා කරන්න බෑ. එතකොට මේ අපි මේ සමාජයේ තවත් කොටස්කාරූපයක් වෙනවා. ඒකට කමිෂන් සභාව සූදානම් නැහැ.